2021 මැයි 20 රයිට් අද වෙද්දි ජිම් ඔක්කොම වහලා තියෙන්නේ අපි මේ වීඩියෝ එක කර දවස් වෙද්දි ආයිත් අපි හිතුව මොනවද අද වීඩියෝ එක අපිට කතා කරන්න පුළුවන් දේවල් කියලා ගොඩක් ඉන්ටරෙස්ටිං වීඩියෝ එකක් වෙයි නම්බර් 1 අපි පෙන්නනවා ලංකාවේ මම පර්සනලි හෝම් ජිම් එකක් ඒ කියන්නේ ගෙදරක තියෙන ජිම් එකක් විදියට තියෙන හොඳම ජිම් එකක් මම ඔයගලන්ට පෙන්වන්න යනවා ඒක අපේම ෆිට්නස් අයලා ඇත්ලීට් කෙනෙක්ගේ ජිම් එකක් නම්බර් 2 ගොඩක් අය මේ දවස්වල තියෙන ප්‍රශ්නයක් තමයි ගෙදර ඉඳන් හෝම් වර්කවුට්ස් කරද්දී මසල් බිල්ඩ් කරන්න පුළුවන්ද මේක ගැන අපි කතා කරමු හෝම් ජිම් එකට ගිහිල්ලා නම්බර් 3 ඔෆර් එකක් දෙනවා අපි වීඩියෝ සම් වීඩියෝ බාන ඔයගලන්ට දෙයක් දෙන්න හෝම් වර්කවුට්ස් කරනාට ගොඩක් වැදගත් වෙන දෙයක් තියෙනවා රයිට් අපි ඒක උඩදී කතා කරමු ඒක ගන්නත් ඔෆර් එකක් දෙනවා ඉතින් මේ වීඩියෝ එකෙන් අපිත් එක්ක ඉන්න මැදදී අපි පුළුවන් තරම් ইনফরমේෂන් ඕගලට මේ දවස් වලට වැදගත් දෙන දේවල් ගැන කතා කරමු කෙලින්ම යන් උඩට උඩටම නැගලා ඇවිල්ලා ඉන්නේ හෝම් ජිම් එකක් බලන්න राइट चैनल लगे कब दाखवत समार देख रहा नहीं तू यदि मैं इन्हें ओमाल का गुणनात्मक स्कूल ऑफ फिटनेस चैनल लगे खाली देख रहा नहीं था फिटनेस आइलैंड एथलीट के ने श्रीलंका रग्बी टीम में के खाली नायक या विदिर हिट हुए उमाल रईट मैं दिन सब मेतन स्क्रीन के तपर तीर पड़ी वीडियो दाड़ना प्ले करना रग्बी क्रीडा दंडी रईट තමයි උමල්ක එයාගේ හෝම් ජිම් එකේ තමයි ඉන්නේ උම මොනාරි කියන්න ස්කූල් ඔෆ් ෆිට්නස් බල්ලායි ඒ වඩි ඉන්නෝ මේ ඕක ගන්න වඩි දැන් ගන්න පුළුවන් අත් ගන්න බෑ ආ අත් ගන්න බෑ මේ වීඩියෝ එක ලයිව් යන්නේ ලා මේ මේ අදන් පුළුවන් මේ විදන්න රයිට් මේ මොනාද යන්නෝ කියන්නේ ආර නික हेलो मैं उमाल गुणरत्न जनट सी एच एन एफ सी कंडा में श्रीलंकर इवागेम लास्ट इयर समय मैं नेशनल कैप्टनसी का लास्ट इयर में अतर इत कलिंगे थिंक मेघ दाम हम जिम मेक ई थिंक अंत फिटनेस अथ्लीट හැමෝම මෙතනදී හෝම් ජිම් එකක් තියනවා කියලා. මොකද හැම ජිම් එකකම වහලා විකෝ අද කතා කරන විබ්‍රාස්පින්ද මේ විදිහ ලබන සතිය ඊළඟ සති දෙකටම ජිම්ස් වහලා තියෙන ඉතින්. මෙයාට තමයි හැමෝම කෝල් කරන්නේ හරි හෝම් ජිම් එකක් තියෙන කෙනෙක්. මම ඔමාගේ අපි පොඩ්ඩක් ජිම් එක දිහා බලමු රයිට්. ඔමා ඔයාම රන් කරන් හරි ජිම් එකක් උනත් තියෙනවා. හරි ඔමා ඔමාල්ක පේන්නේ හෝම් ජිම් එකක් එයාගේ ගෙදර තියෙන මොනවද තියෙන අයිටම්ස් කියලා. අත් මම මේකට එන්න කලින් ඒ කියන්නේ අපි නිගේ කොට හිටියේ ඊට පස්සේ අපි මේ අපාර්ට්මන්ට් එකට මූව් වෙනකොට මෙතන උඩ ඇත්තටම තිබ්බොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ කණු එහෙම දාලා මේ මේක රූෆ් ටොප් එකක් ඉදිරියට තිබ්බේ ඒ කියන්නේ ෆන්ක්ෂන්ස් වලට තමයි ඒ විදිහට තමයි හදලා තිබ්බේ ඉතින් ඊට පස්සේ මම තාත්තට කතා කරලා ඇත්තටම මේ මේ ඔක්කොම ෆන්ක්ෂන් වලට වඩා ඒ ෆන්ක්ෂන්ස් සාමාන්‍ය මාසෙක එකක් දෙකක් ඒ වගේ තියෙන ඉතින් ඊට වඩා මායි මල්ලි දෙන්නම සෙල්ලම් කරන නිසා ඉතින් හෝම් ජිම් මේර තමයි මම ඊට පස්සේ ඔළුව දැම්මේ ඉන්වෙස්ට් කරන්න ඉතින් අත්තර කිව්වොත් මේ මේ කොන්ට්‍රැක්ට් මේ ඔක්කොම ඉක්විප්මන්ට්ස් කස්ටම් මේඩ් කස්ටමයිස් කරලා තින්නේ ඉතින් මම දන්න එක්කෙනෙක්ගේ මම කස්ටමයිස් කරේ ඉතින් ගොඩක් එලියෙන් ගන්නවට වඩා මම මේ ඔක්කොම හදපෙකින් ලොකු කොස්ට් එක ගොඩක් අඩු වුණා ඉතින්
ඇත්තරම කිව්වොත් මේ ඔක්කොමටම ලක්ෂ 5කට වඩා අඩු ප්‍රමාණයක් තමයි හොස්තුනේ ඇත්තරම මේ ඔක්කොම ඉක්විමන්ට්ස් වලට විතරයි ඩම්බල්ස් බාබල්ස් ප්ලේට්ස් වලට නෙමෙයි මෙතන ස්කොට් ට්‍රැක් එකක් තියෙනවා මම මෙතන ස්කොට් ට්‍රැක් දෙකක් තියෙනවා ඒ වගේම බෙන්ච් ප්‍රෙස් එකක් මේකම කරන්න පුළුවන් විදිහට හදලා තියෙනවා ඒ වගේම මම ගොඩක් පර්ෆෝමන්ස් පැත්තට බර නිසා මේ මගේ ට්‍රේනින් වලට ලේසි වෙන්න තමයි මේ හුක්ස් එක මම මේ දාලා තින්නේ ඉතින් ජිනාපෝයි පුලප් බාර් එකයි දෙකම තියෙනවා මෙතන ඒ වගේම අත්තුල කිව්වොත් මේ මැෂින් දෙක ධර්මයේ ගොඩක් මේ මැෂින් දෙක ගොඩක් බොඩි බිල්ඩින් පැත්තට තමයි බර ඒ වුණාට මම මේ මැෂින් දෙක ධර්මයේ ඇත්තටම රීහැබ් පර්පස් ඒ කියන්නේ මොකක් හරි ඉන්ජරියක් ආවොත් කියන මේකට තමයි මම මේ මැෂින් දෙක දැම්මේ ඒ වගේම කම්බේස් තියෙනවා කැටල්බෙල්ස් තියෙනවා ලෙග් ප්‍රෙස් ලෙග් නෑ අක්ස් ස්කොට් එකක් තියෙනවා අත්‍තරම මේ මැෂින් දෙක හදලා තියෙන්නේ ඉතින් මම දන්නේ නෑ මේ මම දැකලා නෑ අත්‍තර මෙන්න තරක හදලා තියෙන මැෂින් දෙකක් මම මේ දෙකත් හැදෙව්වා අත්‍තරම ලොකු කොස්ට් එකක් ගියේ නෑ අත්‍තර මේ දෙකට පදන්න එළිය ගන්නවට වඩා ඒ වගේම ලැප් පුල් ඩවුන් එක තියෙනවා ඒ වගේම හයිප් එක්ස්ටෙන්ෂන් මැෂින් එක තියෙනවා हवसर लसन ट्रेन का हवस खाली ट्रेन कर लसन बहन मंगीतना इनवेस्ट कर स्पोर्ट्स में किन्हें क्विडी रहा करो पु डिसीजन के लिए मेवला विशेष में लॉकडाउन नहीं थी होम जिम में थी ना दिन अद वेनेसर का ट्रेक का पीत हुआ पेन्नांड लंका पर्सनली देख ला दिन होंदे में होम जिम में आवश्य हम दिन डंबल्स बारबेल्स मशीन्स की पे आ हम दिन वगैरह तीनों आ दिन होंदे होम जिम में का राइट एक अद एक तो मैं वीडियो के देवनी मात्र का आवर राइट अदापि कथा करना के लिए हितुवे गुड़ा मे दवास तीर प्रश्न मसल बिल्डिंग करंड पुलुवंद होम वर्कआउट्स केरला राइट देन गुड़ा का पुशअप्स वेल्ट मारु वेला तीनो लंजेस वेल्ट मारु वेला तीनो मे वगे बॉडी वेट एक्सरसाइज करला मसल बिल्डिंग नतो बॉडी बिल्ड अपे ऑडियंस गुड़ा बलना इन्ने वगे इंटरेस्ट है तीना ए वगे देख करंड पुलुवंद के प्रश्न तीनो राइट इदि मेकट उत्तरयक विदियट पूरा रिसर्च करला बेलुवा राइट अपे कीप देने के कथा करा एतरम अद वीडियो एकट एन्न हिटिया असंकय नमुत या सती की पेकिंग रटयान इन कंपिटिशन करेंसा मे असल ट्रेनिंग करें मे प्रश्न उत्तरे तमाइ खाली लिफ्ट कर लीन ऐसे सहन कल मैं गुड़ाकृद देखा तुणक वे लोकू कल हेवी ट्रेनिंग करना जिम्मे सामान यान के बेंच प्रेस डेड लिफ्ट स्क्वाट एक्सरसाइज हेम देख सामान लुक वेट करना आवास नावकट मे वे होम वर्कआउट वर्ल्ट स्विच वेला मसल बिल का बे मेकट हेतु तम वे एंग दें पुर्दूला लुक रेसीस्टेंट प्रोफाइल लेकर एंगट दुलवा एंग बलापुर वॉल्यूम मेक सह एंग बलापुर लोड दें वेडी थिंग एकेंग मेकट मारूला गुड़ा आयट मसल बिल का बे නමුත් ඔයා සාමාන්‍ය ජිම් කරලා නැති කෙනෙක් නම් නැත්තම් මාස 3 6ක් වගේ පොඩි කාලයක් ගිය කෙනෙක් නම් හෝම් වර්කවුට්ස් වලින් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒ නිසා ඒක අමතක කරන්න එපා. දැන් මේක කිව්වා කියලා හෝම් වර්කවුට්ස් කරන අය නවත්තන්න එපා. මොකද අපි ඉංග්‍රීසි වලින් කියනවා something is better than nothing, right? ඕගලන්ට මේ කාලේ කරන්න පුළුවන් දෙයක් තමයි මසල් මේන්ටේන් කරන එක, right? ඒක තමයි ඕගලන්ගේ ගෝල් එක වෙන්න ඕනේ. මොකද අපි හැම වෙලෙම රියලිස්ටික් විද්‍යාවට හිතන්න ඕනේ. හරි බොරුවට අපි කරන්න බැරි දෙයක් කරනකොට අපිට මේ කාලේ ප්ලෑන් ගන්න ඕනේ කොහොමද අපේ මසල් එක මේන්ටේන් කරන්න කියලා. රයිට්. මේන්ටේන් කරන්න හෝම් වර්කවුට්ස් කියන දේ හොඳයි. රයිට්. ඒකට තමයි මම අපි මුලදී කතා කරවගේ අපි රෙසිස්ටන්ට් බෑන්ඩ්ස් කියන දේවල් පොඩ්ඩක් පාවිච්චි කරනවා. රයිට්. මම රෙසිස්ටන්ට් බෑන්ඩ්ස් කීපයක් පෙන්වන්නම් කොහොමද මේ රෙසිස්ටන්ට් බෑන්ඩ්ස් ට්‍රේනින්ග් වලට ඉන්කෝපරේට් කරගන්න පුළුවන් කියලා. රයිට්. होम वर्कआउट्स करना गोड़ा वेदगा वेन्द पुलवान देवल तमाय
resistant bands, right? මේ බෑන්ස් වල එක එක පාට තියෙනවා රයිට් ඒ පාටෙන් කියන්නේ ඒක ඝනත්වය ඒ කියන්නේ මේක ඝනකම වැඩි වෙන්න ඕගලන්ට තියෙන රෙසිස්ටන්ස් එක නැත්නම් ඒ බෑන්ඩ් එකෙන් රෙප්‍රසන්ට් කරන බර ප්‍රමාණය වැඩි දැන් මේ දවස් වල ජිම්ස් වහල නිසා අපි ඇත්තටම දන්නේ කවද දරින්නේ කියලා රයිට් අපි දන්නේ නැහැ කොච්චර කාලයක් අපිට ජිම් එක නැතු වෙන්න පුළුවන්ද ඉතින් අපි කලින් කතා කරා වගේ ගෙදර නිකන් ඉන්න නැතුව හෝම් ට්‍රේනින් කරන අයට ගොඩක්ම අඩු ඉන්වෙස්ට්මන්ට් එකක් තමයි රෙසිස්ටන්ට් බෑන්ස් කියන්නේ සහ පුළුවන් අය අනිවාර්යෙන් ඩම්බල් දෙකක් ගත්තට පාඩුවක් වෙන්නේ නැහැ. ලොකු වේට් එකක් ගන්න ඕනේ නැහැ. පොඩි ඩම්බල් බර අඩුවක් ගත්තත් පුළුවන් තමාට පුළුවන් වේදම් කළ ගත්තට ප්‍රශ්නයක් නැහැ. මොකද මේ බෑන්ඩ් එකයි ඩම්බල් එකයි මික්ස් කරාම රයිට් ලොකු වර්කවුට් එකක් ඇත්තරම කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලොකු බර ප්‍රමාණයක් ඇඟට දැනෙනවා මේ බෑන්ඩ් එකයි ඩම්බල් එකයි මික්ස් කරාම. මම ඔමා දැන් අපිත් එක්ක මෙතන ඉන්න නිසා රයිට් මං නිකන් ඕගලන්ට එක්සස් කීප් එක පෙන්නන්නම්. අපි ඊට පස්සේ මොකද දැන් මේ වෙලාවේ ඕගලන්ට ෆුල් වර්කවුට්ස් රෙසිස්ටන්ට් බෑන්ඩ්ස් දීලා වැඩක් නැහැ. මොකද ගොඩක් අයගේ රෙසිස්ටන්ට් බෑන්ඩ්ස් නැහැ. ඉතින් අද අපේ පර්පස් එකුනේ රෙසිස්ටන්ට් බෑන්ඩ්ස් කියන එක ඉන්ට්‍රොඩියුස් කරන්න, හෝම් ජිම් එක පෙන්නන්න, ඔෆර් එකක් දෙන්න මේ බෑන්ඩ්ස් කොහොමද ඕගලන් ගන්න කියලා රයිට්. ඒක නිසා අපි ඉස්සරහට මේ ජිම්ස් දිගටම වහලා තිබුණොත් අපි මේ බෑන්ඩ් එකෙන් ෆුල් බොඩි වර්කවුට්ස්, ලෝ බොඩි වර්කවුට්ස්, අපර් බොඩි හැම දෙයක්ම කරන්න පුළුවන් රයිට්. උදාහරණයකට මේක තියෙන මේ රෙසිස්ටන්ස් බෑන්ඩ් එකේ ටිකක් රෙසිස්ටන්ස් අඩු එකක් රයිට්. මේක හැන්ඩල්ස් දෙකක් තියෙනවා. මේකෙන් පුළුවන් නෝමල් අපි ඔයගොල්ලන් ජිම් එකේ දන්නවා ඩම්බල්ස් වලින් ලැටරල් රේසර්ස් කරනවා රයිට්. මේ වගේ එකකින් උනත් නෝමල් ලැටරල් රේස් එකක් කරන්න පුළුවන් රයිට්. ඒක නෝමල් රයිට්. ඔයගොල්ලන්ට පේනවා දැන් ඉස් ඕගලන් ජිම් එකේ ඩම්බල් එකත් එක්ක කරපු දේම අපි රෙසිස්ටන්ට් බෑන්ඩ් එකෙන් කරනවා. දැන් මේක ඩම්බල් එක තරම් බර නැති වුණත් ක්‍රම සහ විදි තියෙනවා මේක අමාරු කරන්න. උදාහරණයකට ගත්තොත් රයිට් අපි reps ඒ කියන්නේ අපි කරන repetition ප්‍රමාණය වැඩි කරන්න පුළුවන්. ඩම්බල් එකෙන් සාමාන්‍යයෙන් දැන් ඔමාල්ක වගේ කෙනෙක් ලොකු heavy weight එකක් කරන් 10ක් කරද්දි මේකෙන් 25ක් 30ක් වගේ එක දිගට කරන්න පුළුවන් අර ඒ රෙසිස්ටන්ස් එකම muscle එකට දෙන්න රයිට්. තව උදාහරණයක් වශයෙන් ගත්තොත් අපිට ස්කොට් එක සමහර මොන බෑන්ඩ් එකද? රයිට්. ඔමා දැන් මතකද මේ බෑන්ඩ්ස් දෙකක් පාවිච්චි කරන්නත් පුළුවන් රතුයි කොළයි. රයිට්. රතු පාට කොළ පාට දෙකම මික්ස් කළා අපි තුමු ස්කොට් එකක් කරනවා නම් දැන් නිකම් බොඩි වේට් ස්කොට් කියන එක ඕගලන්ට ගොඩක් පුරුදුයි. රයිට්. බොඩි වේට් ස්කොට් එකේ රෙසිස්ටන්ස් එක මදි. මේ වගේ බෑන්ඩ්ස් දෙකක් මික්ස් කරලා පුළුවන් ස්කොට් එකක් කරන්න. ඔමා නිකන් කරලා පෙන්නයි ඕගලන්ට රයිට්. දැන් ජිම් එකට අලුතෙන් යන කෙනෙක් නම් මේ වගේ තුනි يعني ඝනකම අඩු රෙඩ් බෑන්ඩ් එකක් එක්ක ස්කොට් එක කරන්න පුළුවන්. මේක බිගින ලෙවල් එකේ රයිට්. දැන් ඔය ඇඩ්වාන්ස් ලෙවල් කෙනෙක් නම් මික්ස් කරන්න පුළුවන් නැත්නම් මික්ස් කරන්න පුළුවන් නැත්නම් රතු එක අයින් කරලා ටිකක් ඝනකම වැඩි එකක් රයිට්. ඒ වගේ කරන්නත් පුළුවන්. දැන් උදාහරණයකට ඕගොල්ලෝ ජිම් එකේ ලොකු weight tag squat කරන කෙනෙක් නම් ඇත්තටම මේ resistance එක මදි වගේ දැනෙන්න පුළුවන්. අපි කරන්න පුළුවන් එක දෙයක් තමයි අපි කලින් කිව්වගේ high reps වලට යන්න පුළුවන්. නැත්නම් ඔම පොඩක් අගේ දාගෙන රයිට් යන tempo එක රයිට් slow tempo squat එක රයිට්. දැන් weight එක අඩු නිසා අපිට මේ වගේ slow tempo එකක් පාවිච්චි කරන්න පුළුවන් රයිට්. එතකොටත් මසල් එකට දැනෙන ප්‍රමාණය වැඩි. රයිට්. ඉතින් අද වීඩියෝ එකේ තිබ්බ අදහස් එක තමයි තිබ්බ ලස්සන හෝම් ජිම් එකක් ඔයගලන්ට පෙන්වන්න. මොකද සමහර අය ආස ඇති දවසක ගෙදර ජිම් එකක් දාන්න, එහෙම ආසා තියෙනවා කමෙන්ට් එකක් දාන්න. ගොඩක් අය ආසයි දවසක තමාගේම පොඩි හෝම් ජිම් එකක් හදලා ඒකට ඉන්ස්පිරේෂන් එකක් විදිහට පෙන්වන්න තමයි. ඊට අමතරව මේ බෑන්ඩ්ස් කියන දේවල් ඔයගලන්ට ඉන්ට්‍රොඩියුස් කරන්න හැම මසල් ගෲප් එකකට මම එක දවසක දෙයක් පෙන්නනවා. අපි බයිසෙප් කර්ල් එකක් වුණත් රයිට් ගොඩක් අය ආසේ ආම් ස්ට්‍රේන් ගන්න රයිට්. ආම්ස් උනත් මේ වගේ රෙසිස්ටන්ට් බෑන්ඩ් එකකින් ට්‍රේන් ගන්න පුළුවන් රයිට්. වේට් එක මදි නම් මේ වගේ ගොඩක් ස්ලෝ
හිමින් එතකොට ටෙම්පෝ එක තියාගෙන කරන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා රයිට් මේක අමාරු කරගන්න ක්‍රම ගොඩක් තියෙනවා අපි ඒ වගේ ටෙක්නික්ස් ඉස්සරහා වීඩියෝ වල කතා කරන්නම් ඕගොල්ලන් මේ රෙසිස්ටන්ස් බෑන්ඩ්ස් ගත්තෙන් පස්සේ රයිට් දැන් දැනට රයිට් ඕගොල්ලන් බෑන්ඩ්ස් තියෙනවා නම් YouTube එකේ ඕන තරම් වීඩියෝස් තියෙනවා මේ බෑන්ඩ්ස් ලින්ක් කරන්න පුළුවන් හොඳ ඉෆෙක්ටිව් වර්ක් අවුට් දැන් අපි බෑන්ඩ්ස් ගැන කතා කරලා වැඩක් නැහැ ඕගොල්ලන්ට බෑන්ඩ්ස් ගන්නෙ කොහොමද කියලා කිව්ව නැත්තම් රයිට් School of Fitness Community එකට අපි විශේෂ ඔෆර් එකක් දෙනවා මේ බෑන්ඩ්ස් වල මේ බෑන්ඩ්ස් බෑන්ඩ්ස් වර්ග තුනක් තියෙනවා ටියුබ්ස් වර්ග තුනක් තියෙනවා පාට තුනකින් එන්නේ ඝනත්වය වෙනස් වෙනවා රයිට් ඉතින් අපි School of Fitness Community එකට ෆ්‍රී ඩිලිවරි කරනවා මේ දවස්වල බෑන්ඩ්ස් අවශ්‍ය අයට දැන් ඔයගොල්ලන්ගේ බෑන්ඩ්ස් තියෙනවා නම් නැත්නම් ඔයගොල්ලන් ළඟ ඒ කියන්නේ ඉන්න තැනකින් ළඟ තැනක ගන්න තියෙනවා නම් එතනින් ගන්න ප්‍රශ්නයක් නැහැ නමුත් බෑන්ස් හොයාගන්න බැරි අයට ගෙදරට ගෙන්න ගන්න බැරි අයට ලොක්ඩවුන් දවස්වල පවා අපි ඩිලිවර් කරනවා රයිට් ඕඩර් කරන විදිය දැන් ස්ක්‍රීන් එකේ පෙන්නයි රයිට් එතන කූපන් කෝඩ් කියලා දාන්න දෙනවා තියෙනවා එතන FS ඒ කියන්නේ ෆ්‍රී ෂිපින් වලට FS කියලා ගැහුවොත් ඕගොල්ලන්ගේ ඩිලිවරි ගාස්තුවක් අය කරන්නේ නැහැ මේක ස්කූල් ඔෆ් ෆිට්නස් කමියුනිටි එකට විතරයි මේ ඔෆර් එක තියෙන්නේ ඒකයි කෝඩ් එක පාවිච්චි කරන්න ඕනේ ඉතින් ස්කූල් ඔෆ් ෆිට්නස් फॉलो करेंानल बलना विशेष में ऑफे एफ एस कोड पावित कर वेबसाइट की ऑर्डर का तेरे मम स्क्रीन के दान नंबे इक वाट्सएप वाले नम अड्रस टेलीफोन नंबे सह एफ एस वचने पावित के अवश्य बैंड की फोटो हरी बैंड की नमक के मेसेज ඕගොල්ලන්ට ඩිලිවරි ගාස්තුවක් නැතුව ගෙදරටම බෑන්ස් වෙනවා. සාමාන්‍ය බෑන්ඩ් එක 1500 ඉඳන් 1600 1700 වගේ තියෙනවා. මේ වෙලාවේ ඉන්වෙස්ට්මන්ට් එකක් විතර ආයෝජනය විතර කරන්න හොඳම දේ තමයි බෑන්ස් උයි ඩම්බල්ස්. ඕගොල්ලන්ගේ අතර පුළුවන් තරම් මේ රෙසිස්ටන් බෑන්ස් ගියයින් පස්සේ ඊළඟ සති කීපය තුළ මේ බෑන්ඩ් එකකින් කන්ට්‍රෝල් ෆුල් වර්කවුට්ස් අපි channel එකේ දෙනවා අනිවාර්යෙන්ම. ජිම්ස් ඇරියේ නැත්තම් රයිට් අපි अभी प्रार्थना करो जिम्स अरे रईट इतनी मैं वीडियो की इवर कर खाली प्रश्न मुना कमेंट कर रईट उमाल गुणरत्न फॉलो करना इंस्टाग्राम यागे लिंक डिस्क्रिप्शन के विशेष में बैंसिंग हेमदाम वर्कआउट करना यागे प्रोफाइल के बेलो हेमदाम स्टोरी तीन मैं बैंस लिंक कर रहा वर्कआउट थिंक एक ऐडिया अभी बात इंस्टाग्राम हमें कि फॉलो कर अभी इलाग वीडियो के हम बेनका पल डिस्क्रिप्शन के दिन ऑर्डर कर पुलवांग ना वाट्सअप लिंक ऑर्डर कर हेमोम परिश्रम इंड अभी इलाग वीडियो के हम बेनका।